ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය එවත්කොට සත්‍ය දකිමු. අයිබෝවන්, මම වලිවීර. මම මේ ඇවිල්ලා තින්නේ ක්‍රීඩා පිටියේ මතු පිටින් තියෙන ඔපය යටපත් කරලා තියෙන හපය පෙන්වන්න. දැන් මෙහෙම කිව්වම වලිවීර හැමදාම එන්නේ වැරදි පෙන්වන්න කියලානේ කියන්නේ. ඔව්, වැරදි පෙන්වන්න ඕන, ඒවා නිවැරදි කරගන්න. ඒ නිසායි මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අද මම කියන්න යන්නේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ සුජාත භාවයක් තියෙනවද කියන එක පෙන්වන්නයි. දැන් ජාතික ක්‍රීඩා උළෙල පටන් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ටාස තරඟවලින්. ඒ නිසා පළාත් ක්‍රීඩා මාත්‍යාංශ වලින් පත් කරලා තිනවා ක්‍රීඩා නිලධාරීන්. මේගොල්ලෝ තමයි මේක කරන්න ඕනේ. මම දන්න තරමින් උඩුනුවර යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා නිලධාරීන් අල්ලගෙන තමයි මම මේ කතා කරන්නේ. මේක රටේ හැමතැනම වෙන දෙයක්. හැබැයි මම දන්න තැනින් පටන් ගන්න. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකේ ක්‍රීඩා නිලධාරීන් හැම මාසෙම දෙන්න ඕන. ඊගා මාසෙ තමන් මෙතන මේ වෙලාවට ඉන්නේ, මෙතන මේ ක්‍රීඩාංගනේ මේ වෙලාවට ඉන්නේ කියන කාලසටහන දෙන්න. මොකද ඒගොල්ලන්ට ගමන් ගාස්තු බටා ගෙවන්නේ ඒවටයි. මේගොල්ලෝ මේක දෙනවා. හැබැයි දුන්නට ඒගොල්ලෝ තැන් වල නෑ ඒ කියන කාලසටහනට නෝ නෑ. වරද්දන් නැතුව බදාද ගිහිල්ලා පාදිසභාවේ ඉන්නවා. මේක තමයි වෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ක්‍රීඩකයෝ, ක්‍රීඩකයෝ දන්නේ නැහැ ක්‍රීඩා නිලධාරීන්. හැබැයි කොහොම හරි ක්‍රීඩා සමාජ දෙක තුනක් අඳුන ගන්නවා. අඳුනගෙන යාළු වෙලා ඒගොල්ලෝ පවත්තන්න ඕන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ක්‍රීඩා උළෙල. ඒක ඒ අඳුනගත්ත ක්‍රීඩා සමාජ දෙක තුන එකතු කරගෙන පවත්වනවා. අනේ පැවැත්වෙල වස්සේ මම අහලා තිනවා හුඟක් දක්ෂ ළමයි කියනවා අපි දන්නේවත් නැහැ මේක කිව්වා කියලා. එතකොට පළවෙනි අධිරේදීම දක්ෂ ක්‍රීඩකෝ මග හැරෙනවා. ඊළඟට දිස්ත්‍රික්ක ක්‍රීඩා වලට එන්නේ අතනින් 1 2 3 අයද. එතකොට ක්‍රීඩක කී දෙනෙක් මග හැරලාද දෙවෙනි අධිරේට එන්නේ. අන්තිමට ජාතික ක්‍රීඩා වලට මහා ක්‍රීඩා වලට එන්නේ හොඳ ක්‍රීඩකයෝම කියලා කියන්න බෑනේ. මං කියන්නේ සුජාතභාවය නැහැ. මේක හැබැයි විසඳන්න පුළුවන් පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට, ප්‍රධාන අමාත්‍යංශින් ක්‍රීඩා ඇමතිතුමාට. ඒකට වැඩ පිළිවෙලක් යෙදුවේ නැත්තම් නිකම්ම නිකන් ජාතික මහා ක්‍රීඩා උළෙලක් විතරයි. හරිද? දක්ෂ ක්‍රීඩකෝ මග හැරෙනවා මේ මහා ක්‍රීඩා උළෙල. ඔලිම්පික් ක්‍රීඩා උළෙල බලන්න. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට අපේ ක්‍රීඩකවරු ලෑසියෙන් යන්න බෑනේ. ඒගොල්ලන්ට පරිසාධන වට්ටමක් තියෙනවා. හරි, දක්ෂ ක්‍රීඩකෝ ඒ ඔක්කොම එන්නේ. ලෝකෙ කොයි රටෙන් ආවත් දක්ෂ ක්‍රීඩකෝ එන්න ඕනේ. මේ මීටර් 100ට යන්න අට ෆයිනල් එකට එන්නේ ලෝකෙ දින හොඳම අට දෙනා. අපි එහෙම නෙමෙයි ගමේදීම අතහැරලා දාලා එන්නේ. මෙන්න මේකට විසඳුමක් ක්‍රීඩා ඇමතිතුමාට මම කියන්නේ හොයාගන්න ඕන. ඒක ඒ වැකගීම තියෙන්නේ ක්‍රීඩා ඇමතිතුමනි ඔබටයි. මට කියන්න තියෙන එච්චරයි. ආයි ගුවන්.